මෛත්‍රී කිරීමේ ආනිසංසත් බුදුහාමුදුරු දේශනා කරනවා කෙනෙක්ට වෛර නොකිරීමේ ආනිසංස හැටියන මොකද්ද සුඛං සුඛං සුපති සුඛං පටිගුඤ්ජති නපාපකං සුපිනම් පස්සතේ මනුස්සානං ප්‍රියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්කාන්ති නාසග්ගවා විසංවා ඔය විදියට කරුණු කීයක්ද තව තියෙනවා කරුණු 10ක් බුදුහාමුදුරු දේශනා කොට වදාරනවා මෛත්‍රී කිරීමේ ආනිසංස හැටියට යහපත් නින්දක් ලැබෙනවා කෙනෙක්ට වෛර කරන්න නැත්නම් ඒ මනුස්සයා ඇඳට ගිය ගමන් මොකද්ද වෙන්නේ හොඳට නින්ද යනවා ආයි අනිත් දේවුන් ගැන හිත හිතා නිකන් දුක් වෙන්න ඕනේ නෑ අර කෙනා විනාශ වෙලා යන්න ඕන අනේ අන කෙනා හෙට කොහොම මොනව කරයිද දන්නේ නෑ අරම මේව අපිට වැඩක් නෑ මෛත්‍රී කරනවා නම් ඒ කෙනා නින්දට ගිය ගමන් මොකද්ද වෙන්නේ හොඳට නින්ද යනවා උදෑසනින්ම මොකද්ද වෙන්නේ හොඳ පිබිදීමක් තියෙනවා හොඳින් ඇහැරෙනවා ඒ වගේම මොකද්ද වෙන්නේ දෙවියෝ අතර ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන් අතර ප්‍රිය වෙනවා මිනිසුන් අතර ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා සර්ප සත්තු සර්පයන්ගෙන් හානියක් වෙන්නේ නැහැ අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාම කලුරිය කරනවා අපේ පරමාර්ථයම මොකද්ද හොඳ සිහියක් ඇතිව මැරෙන්නනේ නේ හොඳ සිහියෙන් මැරෙන්න හොඳ සිහියෙන් මැරීමේ ප්‍රතිවිපාක මොනවද හොඳ තැනක උප්පත්තිය ලැබීම අවසිහියෙන් මැරීමේ ප්‍රතිවිපාක මොනවද දුගතියක උප්පත්තිය ලැබීම මෙතන ඉන්න කාටත් මායතලෝප කාටත් ඒක පොදු වූ කාරණාවක් සිහියෙන් මැරුණොත් එහෙම මොකද්ද වෙන්නේ හොඳ තැනක උප්පත්තියක් ලබා කරගන්න පුළුවන් ධර්මාශෝක අධිරාජ්‍ය අහලා තියෙනව නේද කවුද දඹදිව හිටපු ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යෙක් අශෝක කියලා කියනවා ධර්මාශෝක කියනවා දරුව දෙන්න ලංකාවට ආවා වැඩියා කවුද මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම අරගෙන ආවා සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධින් වහන්සේ වඩම්මාගෙන ආවා දරුව දෙන්නම ශාසනීය පූජා කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් 84 දහසක් වෙහෙර විහාරස්ථාන ඉදිකරා කියනවා ඉන්දියාවේ මොකටද ධර්මය සිහිපත් වෙන්නේ මරණ වෙලාවේ මොකද්ද උනේ ක්‍රෝධ සිතුවිල්ලක් ආවනේ ක්‍රෝධය ඇති උනේ මොකද්ද ක්‍රෝධය තවන්ට පවන්සලන කාන්තාවගේ වටාපත ඇඟේ වදිනවත් එක්කම මොකද්ද උනේ තරහව ඇති වුණා තරහව හේතු කොටගෙන මැරිලා ගිහිල්ලා පිපුරෙක් වෙලා එපුදුනායි කියලා සඳහන් වෙනවා දවස් 7යි හැබැයි නමුත් තිරිසංඝාත්මයකට ගියා නෙවේ පිපුරෙක් වෙලා එපුදුනානේ එතකොට ක්‍රෝධය නිසා වෛරය නිසා ඒ නිසා වෛරය කරොත් ක්‍රෝධ කරොත් මොකද වෙන්නේ හොඳින් මැරෙන්න බෑ හොඳින් මැරෙන්න හම්බ වෙන්නේම නෑ ඒක හොඳට ඔළුවට අරගන්න ඒ නිසා මෛත්‍රී කිරීමෙන් පමණක්මයි තමන්ට හොඳ ආත්ම භාවයක් ලඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නරක ලෝකයකට යන්න නැතුව තිරිසන් ලෝකයකට යන්න නැතුව പ്രേත ලෝකයකට යන්න නැතුව අසුර ලෝකයකට යන්න නැතුව හොඳ ආත්ම භාවයක් ලබන්න පුළුවන් වෙන්නේම පින් කර ගැනීම තුල පමණමයි මෛත්‍රී කිරීම තුල පමණමයි